ආදරය කරන මොන විදියද ඒගොල්ලන්ව මතක් කරන්නේ කියලා ඒගොල්ලන් අනිවාර්යයෙන්ම බලාගෙන ඇති. ඉතින් ඒ නිසා මම හිතන්නේ අපි ගොඩක් කතා කරන්න ඕන දේවල් ගොඩක් කතා කරා කිසිම එඩිටෝරියල්ස් නැතුව අපි දෙන්න කතා කරා. අපි يعني දිනන් යට හෙට මොනවා කට්ටිය කියයිද මේ අප්කමින් channel එකක් කරන්න පුංචි ප්‍රසන්ට් එකක් ඉදිරියට මට මොනවද කියයිද කියලා මුකුත් හිතන්නේ නැත. අපි කතා කරේ අපේ හිතට නැගෙන දේ. මම ඔබෙන් අහුවේ මට හිතට අහන්න ඕන දේ. ඔබ කිව්වේ ඔබට දැනෙන දේ සහ ඔබ කිව්ව යුතු දේ. ඉතින් ඒකම දිනන්නට අවස්ථාව තියෙනවා ඔයාලට ආදරය කරන මේ පිරිසට කතා කරන්න. ඔව් ඇත්තම ආදරය කරන පිරිසට කතා කරන්න ඉස්සලා ඉස්ලාම් කියන විහිංග ඇත්තටම ඔයාට ස්තුති මට ආරාධනා කරලා මෙතනට ගෙන්නලා මේ වැඩසටහන කරාට සහ ඔයාගේ ටීම් එකට thank you so much. අනිත් එක තමයි විහිංග ඔයා හැමතිස්සම හිතන ඔයා මේ අලුත් කෙනෙක් ඔයාට අත්දැකීම් නැහැ ඔයා කතා කරන විදිහම මම හිතාගත්ත වචන දෙක තුනක් කතා කරනකොට ඔයාට කොච්චර අත්දැකීම් තියෙනවද කියලා ඒක අමුදෙන් කියන්න නැහැ බලන් ඉන්න පිරිස දන්නවා ඔයා කතා කරන විදිහම ඔයාට කොච්චර අත්දැකීම් තියෙනවද කියලා ඔයා හොඳටම ප්‍රෝග්‍රෑම් එක කරා මොකද මම දැන් අවුරුදු ගාණක් තිස්සේ මේ වගේ ඉන්ටර්විව් වලට මූණ දෙනවා ඕන තරම් channels හැම channel එකක් එක්කම වගේ ඒක නිසා මාත් එක්ක මේ වගේ දැන් මේක එඩිට් නැහැ කියන එක කියන්නේ මේ එඩිට් කරලා නැහැ අපි දෙන මේ කතා කරගෙන යන ඔක්කොම රෙකෝඩ් වෙනවා හැම දෙයක්ම වගේ. ඉතින් එතකොට ඒක ලේසි නෑ විහඟ. ඒ වගේ දෙයක් කරන්න ලේසි නැහැ. ඔයාට සමහරට hina යන්න පුළුවනි වෙන වචන කියවෙන්න පුළුවනි වැරදි දේවල් කියවෙන්න පුළුවන්. ඒතර ඔයා කියයි නවත්තන්නද? එහෙම අනන්තවත් මට හම් වෙච්ච චරිත තියෙනවා. ඉතින් එහෙම නැතුව ඔයා මේ ඔයා එක දිගටම මේක ලස්සන්ට ගලාගෙන යන විදිහට වැඩේ කරා. ඒක තව සාර්ථකයි. මම කිව්වොත් සාර්ථකයි කියලා ඔව් යස් ඒක අනිවාර්යෙන් වෙයි. මේ අනිත් එක තමයි කියන්න ඕනේ ඔව් මට ආදරය කරන පිරිස ගොඩාක් ඉන්නවා.